නැත්තක්ද සංජු සැම්සන්ගේ ඔලුව ලොකු ඉලු අයිබෝවන් මිඩ් ක්‍රිකට් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා ක්‍රිකට් ගැන රසවත් නැවුම් තොරතුරු දැනගන්න මිඩ් ක්‍රිකට් YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන සංවිධානය කරනු ලබන පන්දුවාර 50 එක් දින ලෝක කුසලාන් තරගාවලිය අත ළඟටම ඇවිත් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම් කර නැහැ. එළැඹෙන 28 වෙනිදා වන විට තරගාවලියට සහභාගී වන සියලුම කණ්ඩායම් 15 දෙනෙකුගේ යුත් සංචිතයන් නම් කරන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් අද හැටම නම් කරාවි. මේ අතර පසුගිය 5 වෙනිදා ඉන්දියා සංචිතය නම් කළා. මේ සංචිතයට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන සිටි සංජු සැම්සන් නම් කර නැහැ. KL රාහුල් සහ ශාන් කිෂන් තමයි කඩුළු රකින්නන් විදියට ඉන්දියා සංචිතයේ ඉන්නේ. සංජු සැම්සන් සංචිතයෙන් ඉවත් කිරීමට ඉන්දියා තේරුම් කමිටුවගත් තීරණය නිවැරදි බවයි ඉන්දියා හිටපු වේග පන්දු යවන්නෙකු වන ශ්‍රීසාන් සඳහන් කරන්නේ. ශ්‍රීසාන් සඳහන් කරන්නේ සංජු සැම්සන්ට ආකල්පමය ගැටලුවක් තිබෙන බවයි. ඒ වගේම ඔහු ප්‍රවීණයන්ට ඇහුම්කන් නොදෙන බවත් ශ්‍රීසාන් සඳහන් කරනවා. එක් දින තරඟවලදී සංජු සැම්සන්ට හොඳ ලකුණු ලබා ගැනීමේ සාභාණ්ඩයක් තිබුණද ආසියානු කුසලාන් තරඟාවලියේ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරඟාවලියේ මෙන්ම එළමෙන පස්වනිදා ආරම්භ වීමට නියමිත එක් දින ලෝක කුසලාන තරඟාවලියටද ඔහු ඇතුළත්ව නැහැ. ඒ නිවැරදි තීරණයක්. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සංජුව ඉහලින් අගය කරනවා. නමුත් තනතිරුව අනුව ඔහුට ක්‍රීඩා කරන්න කියලා කිව්වට සංජුව වෙන උපදෙස් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකක් හරි මෝඩ පහරක් ගහලා අවුට් වෙනවා. සංජු තේරුම් ගන්න ඕනේ කඩුල රැඳී සිටින එකේ වැදගත්කම. සංජු යාගේ ආකල්ප වෙනස් කරගත යුතුයි. මමත් ඔහුට කීප වතාවක්ම කිව්වා කඩුලේ රැඳී ඉන්න කියලා. නමුත් ඔහු ඒ ගැන අවධානය යොමු කරන බවක් පේන්න නැහැ. තේරුම් කමිටුව සංජුට අවශ්‍ය තරම් අවස්ථාව දුන්නා. නමුත් ප්‍රතිඵල පෙන්වන්නට බැරි වුණා. ශ්‍රීශාන්ත් සඳහන් කර සිටියා.